ඔයාදීවශයෙන් ඒ ක්‍රමවේද භාවිතා කරලා අපි කරන්න මොකද්ද දැනුම දිනු කරගන්න ඒකට කියන්නේ සුතමයේ ප්‍රඥා එතකොට සුතමයේ ප්‍රඥාව තව කෙනෙකුගෙන් ඇති කරගන්න එක ඊළඟට තමන් විසින් දිනු කරගත යුතු ප්‍රඥාවක් තියෙන ඒකට කියන්නේ චින්තාමය ප්‍රඥා නිකාම්ම අහලා දැනගෙන ඒ විදිහටම කල්ප පිළිගන්න යන්නේ නැතුව ඊට පස්සේ විමසන්න ඕන හිතින් කරුණු විමසන්න ඕන මේක උනේ කොහොමද මේක වෙන්නේ කොහොමද ආදී වශයෙන් හොඳට කරුණු විමසනකොට ඇතිවන දැනුමක් තියෙනවා අන්නේ ඒ දැනුමට කියන්නේ චින්තාමය ප්‍රඥා ඊළඟ ප්‍රඥාවට කියන්නේ භාවනාමය ප්‍රඥා භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ ප්‍රගුණ කිරීම තුළ වැඩිම තුළ ඇති කරගන්න ප්‍රඥා තවත් විදිහකින් කියනවා නම් ප්‍රත්‍යක්ෂය තුළ ඇතිවන්නා වූ දැනුම තමයි අවබෝධය තමයි එතන භාවනාමය ප්‍රඥා කියන්නේ ඔය તો දන්නවනේ දැන් ඉතින් උපාධිධාරී ඉන්නේ නේද මම 69 අවුරුද්දේ ඇතුළු වුණත් දැන් බොහෝම හොඳට සමාජය පිළිබඳව දැනුවත්වල ධර්මය ගැන දන්න පිරිස. ඉතින් අපි හිතමු ඔය તો දන්නෝ චතුරාර්ය සත්‍ය ගැන. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් ආකාරය ගැන විශේෂ පැහැදිලි කිරීමක් තියෙනවා මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. වට තුනකින් ආකාර කීයකටද? ආකාර 12කට. ඒකට කියනවා තිපරිවට්ට ද්වාදසාකාරය කියලා. එතකොට වට තුන කියලා කියන්නේ ඔය අවබෝධ වෙන මට්ටම් තුනට. මොකද්ද ඒ මට්ටම් තුන? සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා අවස්ථා තුනක් තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කළාම ඉස්සෙල්ලාම අපි ඒක තේරුම් ගන්නෙ මේ කියන කාරණා හතර දුක දුකට හේතුව තණ්හාව දුක නැති කිරීම නිවන නිවන ලබන මඟ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන කාරණා හතර ආර්ය සත්‍යයක් නොවිනස් වෙන සත්‍යයක් කියලා පිළිගන්න එක තමයි සත්‍ය ඥාන කියලා කියන්නේ. දැන් ඒක පිළිගන්නම් ඉස්සෙල්ලාම දැනුවත් වෙන්න ඕනනේ. නේද? දැනගත්තට පස්සේ නේ පිළිගන්නේ. අන්න ඒ දැනගන්නේ සුතමය ප්‍රඥාවේ. එතකොට සුතමය ප්‍රඥාව සම්බන්ධයි මොකටද? සත්‍ය ඥාන කියන තත්වයට. ඊළඟ කාරණිය තමයි චින්තාමය ප්‍රඥා. චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ මොකද්ද? චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ අර කියන ආර්ය සත්‍ය හතර හමුවේ තමන් විසින් කල යුත්තේ කුමක්ද කියලා විමසා බැලීම. නුවණින් කල්පනා කිරීම. හිතීම ඒකට තමයි අතන කෘත්‍ය ඥාන කියලා කියන්නේ. එතකොට චින්තාමය ප්‍රඥාව සම්බන්ධ වෙනවා මේ තිපරිවට්ටයේදී කෘත්‍ය ඥානෙ. ඒ ආර්ය සත්‍ය හමුවේදී තමන් කුමක් කළ යුතුද කියලා කල්පනා කරනකොට අන්න යාට ඒක වැටහෙනවා. ඊළඟට කෘත ඥාන කියලා තිපරිවට්ට ද්වාදශ තිපරිවට්ටයේදී සඳහන් වෙන අන්තිම අවස්ථාව මා විසින් මේ ආර්ය සත්‍යයන් හමුවේ කල යුතු දේ කළා වැඩිය යුතු දේ වැඩුවා ප්‍රගුණ කළ යුතු දේ ප්‍රගුණ කළා කියන ඇතිවන ප්‍රත්‍යක්ෂ අවබෝධය භාවිතයෙන් ලැබෙන අවබෝධය තමයි එතෙන්දී අර භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. එහෙම නැත්නම් අර කෘත ඥානය කියලා මතක් කරගන්න. දැන් ඕක මම තව සරලව තේරෙන විදිහට කියලා දෙන්නම්. ඔන්න කවුරු හරි කෙනෙක් බඩගින්නෙන් ඉන්නවා. එයාගේ බඩගින්න දැනගන්න තව කෙනෙක් මෙයාට කෑම පිඟානක් ගෙනල්ලා දෙනවා. බඩගිනි කියලා කිව්වහම කෑම පිඟානක් ගෙනල්ලා දෙනවා. ගෙනල්ලා මේසෙ උඩින් තියනවා. එයා ඉන්න මේසෙ උඩින් තියනවා. එතකොට මේ බඩගිනි එක්කෙනා මොකද්ද ඉස්සෙල්ලාම දැනගන්න ඕන? සත්‍යය මොකද්ද එතන තියෙන්නේ? ගෙනල්ලා තියලා තියෙන්නේ කෑම පිඟානක් කියන දැනුම එයාට තියෙන්න ඕන. ඒක තමයි සත්‍ය. නේද? ඊට පස්සේ දෙක කෘත්‍ය. කෘත්‍ය මොකද්ද? කෑම පිඟාන හමුවේ කළ යුතු දේ.
මොකටද ගෙනල්ලා තියෙන්නේ? ගෙනල්ලා දීලා තියෙන්නේ කන්න. එතකොට යා දැනගන්න ඕන දෙවනි සත්‍යය මොකද්ද? කෑම ගෙනල්ලා තියෙන්නේ කන්නය, නැත්තම් වැඳ වැඳ ඉන්න නොවේ කියලා යා තේරුම් ගන්න ඕන. නේද? එතකොට දැන් කෑම පිඟානක් ගෙනල්ලා තියෙනවා, කන්න ඕනේ කියලා දන්නෝ. ඊට පස්සේ මොකද කරන්න ඕන? කන්න ඕනේ කියලා දන්නවනම් ඊට පස්සේ කරන් දෙන්නේ කන්න ඕන. ඊට පස්සේ කාලය ඉවරයි. දැන් කාලය ඉවරුණාට පස්සේ ආට එනවා දැනුමක්. එයාගේ බඩගින්න ගැන. මොකද දැනුම? බඩ පිරුණා කියලා දැනගන්න. ඒක දැනගන්න ඕන. මොකද සමහරු කාලත් නොකෑවගෙන ඉන්නේ. එතකොට දැන් ඔන්න ඒ බඩ පිරුණා කියන ඒ අවබෝධයක් තියෙනවා. එයාගේ බඩ පිරුණට පස්සේ එයා ගිහිල්ලා තව එක්කෙනෙක්ගෙන් අහන්න ඕනද මගේ බඩ පිරුණ බත් නම් කෑව බඩ පිරුණද දන්නේ නැහැ කියලා අනිත් අයගෙන් අහන්න ඕන නෑ. කාපු තරමද පිරින්නේ නැති ඒ පිරුණ එක එයා දන්නවා. අන්න ඒ වගේ තමයි මේ මාර්ගඵල ප්‍රතිලාභය. සෝවාන් වුණාම, සකෘදාගාමී වුණාම, අනාගාමී වුණාම, රහත් වුණාම ඒක තේරෙන්නේ තමන්ට. ඒක එක්කෙනා ගාවට ගිහිල්ලා අහන්න ඕනේ නෑ. දැන් මම සෝවාන් වෙලා දන්නේ නෑ නේ කියපු ටික ඔක්කොම භාවනා හරියට කළා දැන් මාර්ගඵලයක් ලැබිලද? එහෙම අහන්න ගියාම තමයි ওই සහතික දෙන්න මිනිස්සු යන්නේ. එහෙම අහන්න යන්නේම තමා තුල ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති නිසා, වෙන දෙයක් නිසා නෙවෙයි. ඉතින් පින්වත්නි, මෙන්න මේ විදිහට මේ කියන චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති පිරිසක් අපේ සමාජෙ ඉන්නේ. එතකොට යථා භූතම් පජානාති කියන්නේ අන්න ඒ ඇත්ත චතුරාර්ය සත්‍ය ධර්මය ඇත්ත ඇති හැටියෙන් වටහා ගත්තේ නැති එක. යථා කියලා කියන්නේ නියම ස්වභාවය. භූත කියන්නේ පවතින තත්ත්වය. පවතින නියම ස්වභාවය. දැන් කරණීයමෙත් සූත්‍රයේ වචනයක් සඳහන් වෙනවා, භූතාව සම්භවේසි. භූත කියන්නේ මොකද්ද? භූත කියන්නේ තියෙන, පවතින කියන අදහසයි. ඇති කියන එකයි. දැන් නැති චෝදනාවලට කියනවා. එහෙම නැත්නම් කරපු නැති ඒවා අල්ලගෙන කියන බැනුම්වලට කියන්නේ මොන චෝදනා කියලාද? අභූත චෝදනා කියලා. එතකොට භූත කියන්නේ උන ඒවා, වෙච්ච දේවල්. එතකොට පවතින දේවල් වල තමයි භූත කියන්නේ. එතකොට මේ ලෝකේ පවතිනවා කියන අදහසෙන් අපි හැමෝම කරණීය මෙති සූත්‍රයේදී හඳුන්වනවා කවුරු කියලාද? අපි හැමෝම හඳුන්වන්නේ භූතා කියලා. භූතා සම්භවේසි කියන්නේ, සම්භවේසි කියන්නේ මව කුසේ ඉපදෙන්න බලන් ඉන්න අය, බිත්තරවල එහෙම ඉන්න අය, මේ ලෝකෙට එන්න බලන් ඉන්න අයට කියන්නේ සම්භවේසි කියන්නේ. ඇවිල්ලා ඉන්න අයට කියන්නේ භූතා කියලා. ඒ නිසා කලබල වෙන්න එපා. ඔය කවුරු හරි එක එක්කෙනා බනිනකොට නිකන් භූතය වගේ බලන් ඉන්නවා කියලා කොහොමද භූතය කම? ඒකට කලබල වෙන්න දෙයක් නැහැ. ඉතින් මෙන්න අභූත කියලා කියන්නේ වෙච්ච නොවෙච්ච දෙයට, භූත කියලා කියන්නේ වෙච්ච දෙයට. ඒ කියන්නේ යථා භූත කියලා කියන්නේ වෙච්ච දේ, තියෙන දේ, පවතින දේ හරියට දැනගන්නේ. ඒතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක බුදුහාමුදුරුවෝ ලෝකයට මවල පෙන්නපු එකක් නෙවෙයිනේ, නේද? දුක කියන එක දායාද කරේ බුදුහාමුදුරුවෝ. දුකට හේතුව තණ්හාව මිනිසුන්ගේ හිතවල ඇති කරේ බුදුහාමුදුරුවෝ. එහෙම නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගයේ මවාපෙන්වේ බුදුහාමුදුරුවෝ නෑ. ඒව ලෝකයේ තියෙන සදාතනික සත්‍යයන්. තියෙනව නම් ඇයි මිනිසුන්ට පෙනුන්නේ නැත්තේ? අවිද්‍යා අන්ධකාරයෙන් වැහිලා ඉන්න නිසා මිනිසු මේ යථාර්ථය දැක්කේ නෑ. මේ සත්‍ය වටහා ගත්තේ නෑ. බුදුහාමුදුරුවෝ කළේ කුමක්ද? මෙන්න මේ අන්ධකාරය නැති කරන්න තෙල් පහනක් දැල්ලුවා. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්ති. ඇස් ඇති අය ඉන්නවනම් රූප දකින්නේ කියලා බුදුහාඳුරුව අඳුරට ආලෝකයේ සැපේවා. එච්චරයි කලේ. එතකොට ඒ ආලෝකයේ සැපේවුවට පස්සේ ඇස් තියෙනවනම් ඔන්න රූප බලන්න පුළුවන්. ඉතින් ඇස් නැත්තම්, එහෙම නැත්තම් තියෙන ඇස් දෙකක් තවත් වහගෙන ඉන්නවනම් කොච්චර එළිය දුන්නත් රූප පේන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් අර මඟ පෙන්වීම පමණයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මෙන්න මේ විදිහට සත්‍ය අවබෝධ කරගෙන අපට දේශනා කළා. එතකොට ඒ සත්‍ය අවබෝධ කරගත්තේ නැති තාක් කල් අපි හිස් පුද්ගලයෝ. බාහිරව කතා බහනම් අඳින පළඳින හැටිනම්
අනිත් අනිත් ඉරියව් පැවැත්ම නම් හොඳයි. හැබැයි එහෙම හොඳ වුණාට අභ්‍යන්තරයේ අපිට මේ සත්‍යයට සමීප වෙන්න බැරි තාක්කල් අපි හිස් පුද්ගලයෝ. හරියට කට වහලා තියෙන හිස් කල වගේ. දැන් මේ බණ කියන වෙලාවේදී ඔන්න ඒ තත්ත්වයෙන් අපි ඉන්නේ සමහර නේද? කටත් වැහිලා නීති. දැන් හරි සංවරයි තැම්පත්. දැන් මේ සංවරකම හැමතිස්සෙම තියනවද? නෑනේ. ඉතින් ඒ නිසා දැන් මේ වෙලාවේදී ඔන්න අර කට වහපු හිස් කල වගේ. බෑ මේ බැරිලාකත් කලේ පිරුණොත් බණහල ඉවරනොත් හොඳයි. නැත්තම් අර තත්ත්වෙන් තමයි ඉන්නේ. ඊළඟට දෙවනි කට්ටිය. ඒ කට්ටිය මොන වගේද? දෙවනි කලය දෙවනි කලේ පිරිලා තියෙනවා. ඇතුළත පිරිලා. හැබැයි කට ඇරිලා. ඒ කවුද? ඇතුළත පිරිච්ච අය කියලා මං කිව්වා මාර්ගඵලලාභියයි. නේද? හැබැයි කට ඇරිලා. කට ඇරිලා කියලා කියන්නේ බාහිරව බැලු බැල්මට ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය සංවරයක් සංසුන්කමක් තැන්පත්කමක් නැහැ. ඉරියව් පැවැත්ම තුළ ඒ ඇත්තන්ගේ තියෙන අසංවර භාවය. කතා බස් කරනකොට යන එනකොට කන බොනකොට අනෙකුත් අනෙකුත් ක්‍රියාකාරකම් වලදී අසංවරයි. හැබැයි සත්‍ය අවබෝධ කරගෙන ඉන්නේ. දැන් කවුරු හරි සත්‍ය අවබෝධ කරගත්ත නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් චතුරාර්ය සත්‍යෙම හොඳටම අවබෝධ කරගත්ත එක්කෙනාට කියන්නේ රහතන් වහන්සේ. රහත් වුණාට මොකද වෙලා තියෙන්නේ? ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? රහත් වුණාට ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙම රහතන් වහන්සේලා ඉන්නවා. රහත් වුණාට සමහරු ගමන් කරනකොට අසංවරයි. සමහර අය කතාවෙන් අසංවරයි. සමහරට සැර වචන එහෙම කියනවා. කවුද මේ? ඒ රහතන් වහන්සේලා එහෙම කරන්නේ ඇයි? හැම රහතන් වහන්සේලාම නෙවෙයි. සමහර රහතන් වහන්සේලාට තියෙන සසර පුරුදු. ඒ සසර පුරුදු වලට පාලියෙන් කියන වචනයක් තියෙනවා වාසනා කියලා. සාමාන්‍ය වාසනා කියලා අපි කියන්නේ හොඳ දේවල් වලටනේ. පාලියෙන් හැබැයි වාසනා කියලා කියන්නේ නරක පුරුදු වලට.